අයිබෝවන් තිරුවන් සරණයි පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව මගින් 2017 වර්ෂයේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මේ පාඩමේදී විභාග ප්‍රශ්න පත්‍රවල දෙවැනි කොටස 2017 වර්ෂයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න 10ක් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් ලේසි වගේම ලකුණු ඉක්මනින්ම ඔබ නැති කර ගන්න කොටසක් තමයි මේ කෙටි ප්‍රශ්න 10 අන්තර්ගත වෙන කොටස. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙවන් පුතකු ලද මවක් පියෙක් නිවුනෝ වෙති. ආදී වශයෙන් නිබ්බුත පද පවසනු ලැබුවේ කවුරුන් විසින්ද? මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නෙවුනෝ වෙති ආදී නිබ්බුත පද පවසනු ලැබුවේ කවුරුන් විසින්ද කියන කෙටි ප්‍රශ්නය. ඔබ හදිස්සියට කලබල වෙලා සමහර වෙලාවට මේ වගේ කෙටි ලේසි ප්‍රශ්න වලින් ඔබේ ලකුණු අහිමි කරගන්නවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් හදිස්සි වෙන්නට කලබල වෙන්නේ නැතිව පිළිතුරු ඉදිරිපත් කරන්න. අපි හැමෝම දන්නවා කිසාගෝතමී දේවී විසින් තමයි නිබ්බුත පද ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති. මෙම පාඨයේ අදහස ලියන්න. මුලින්ම කෙටි ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරුම ඉගැන්වීමක් පිළිබඳව පටිච්ච සමුප්පාද ඉගැන්වීම, පටිච්ච සමුප්පාදය පිළිබඳව ඉගැන්වෙන පාඨයක් තමයි සඳහන් කරන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති. පටිච්ච සමුප්පාද න්‍යායය ගැන්වෙන හේතුඵලවාදී ගැන්වීම ගැන දැක්වෙන පාඨ දෙකක්. ඒ තමයි ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය වේ. ඉමස්මින් අසති ඉදං න හෝති, මෙය නැති කල්හි මෙය නොමැත. ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇති කල්හි මෙය ඇතිවේ. මෙය ඇති කල්හි මෙය ඇතිවේ කියන අදහස තමයි ඉමස්මින් සති ඉදං හෝති කියන එකින් අදහස් කරන්නේ. ඉමස්මින් අසති ඉදං න හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති මෙය නැති කල්හි මෙය ඇති නොවේ. හේතු නැති කල්හි යමක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි හේතුවක් ඇති කල්හි යමක් නිර්මාණය වෙනවා. යම්කිසි දෙයක හේතුවක් නැති කල්හි ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, මෙය උපන් කල්හි මෙය උපදී. ඉමස්ස නිරෝධා ඉදන් නිරුච්චති. අනික් කොටස් දෙක ඒ විදිහට අපිට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉමස්මින් සති ඉදන් හෝති, මේ ඇති කල්ලි මේ ඇතිවේ. ඉමස්මින් අසති ඉදන් න හෝති, මෙය නැති කල්හි මෙය නොවේ. පටිච්ච සමුපාද න්‍යාය ගැන විස්තරයක් කරන්නට ගියාට පස්සෙත් මෙන්න මේ වගේ න්‍යායන් හතරක් යටතේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව උගන්වලා තියෙනවා කියලා අපිට පිළිතුරු, හොඳ සාර්ථක පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. සතර අගති නම් කරන්න. සතර අගති නම් කරන්න. ගොඩක් දෙනෙක් පටලව ගන්න, වරද්ව ගන්න ප්‍රශ්නයක්. සතර අගති. ඡන්ද, ද්වේෂ, භය, මෝහ. ඡන්ද, දෝෂ, භය, මෝහ. ඒ විදිහට දේශ නැතිව දෝෂ කියන වචනේ පාවිච්චි කළත් ඔබට ලකුණු ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහ. ඡන්දය කැමැත්ත. කැමැත්ත නිසා අගතිගාමීව කටයුතු කිරීම ඒක පාර්ශිකව සමහර වෙලාවට. ද්වේෂය නිසා යම් පාර්ශවයකින් පිළිගන්නට ඒ විදිහට අගතිගාමී කටයුතු සිද්ධ කරනවා. බිය නිසා අගතිගාමී වැඩ.
පිරිහීමේ වැඩ, අනර්ථකාරී වැඩ සිදු කරනු ලබනවා. මෝහය නිසා නොදැනීම, අනවබෝධය, මෝඩකම කියන කරුණු නිසාත් ඒ විදිහට කටයුතු කරනවා. හතරවෙනි ප්‍රශ්නය, දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහ. මේ පාඩේ කියවනවත් එක්කම දුවදරුවන්ට මතක් වෙනවා ඇති මේ පාඩේ, මේ දේශනාව කොහෙද සඳහන් වෙන්නේ කියලා. දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහ යන මෙම ගාථාවේ දැක්වෙන මඟුල් කරුණු දෙකක් ලියන්න. මංගල කාරණා දෙකක්. මේ ගාථා පාඩේ සඳහන් වෙන මංගල කාරණා දෙකක්. දානංච, දානං, දානය. ධම්මචරියා, ධර්මානුකූල හැසිරීම. ඥාතකානංච සංඝහ, ඥාතීන්ට සංග්‍රහ කිරීම. මංගල කරුණු තුනක් මෙහි අන්තර්ගත වෙනවා. දෙකයි අපිට ලියන්නට කියන්නේ, දන් දීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම. ওই විදිහට ගාථාව ආශ්‍රයෙන්ම ඔබ හොඳින් කල්පනා කරලා බලන්න. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් පාලි පාඨයේ තේරුම සිංහලෙන් ඔබට හරිම පහසුවෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. පාලි භාෂාවේ තියෙන ගොඩක් වචන සිංහල භාෂාවට ගොඩක්ම සමානයි. දානං කිව්වම දානේ. ධම්මචර්යා කිව්වම කියලා කිව්වම ධර්මානුකූල හැසිරීම. ධර්මචාරී වීම, ධම්මචාරී වීම. ඥාතකානංච සංඝහ, ඥාතීන්ට සංග්‍රහ කිරීම. ඒ වචන ඒ තරම් අපහසු අමාරු දේවල් නෙවෙයි. ඉතින් ඒ ප්‍රශ්නේ සඳහාත් පිළිතුරු අපි ඉදිරිපත් කළා. බුදුදහමෙහි ඉගැන්වෙන අනන සුඛය යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ. සැප හතරක් පිළිබඳව කතා කරනවා අනන සූත්‍රයේදී. සංයුත්ත නිකාය අනන සූත්‍රයේදී අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ කියලා. ඒ හතරෙන් එකක් ගැන තමයි මෙතනදී අහන්නේ. හැබැයි 2017 වර්ෂයේදී එහෙම අහලා තිබුණාට දැන් 2019 වර්ෂයේදී වෙන ප්‍රශ්නයක් මේ විදිහට අහන්න පුළුවන්. මේ හතරෙන් එකක් සමහර විට අහන්නට පුළුවන්. එහෙම නැතිනම් ඒ හතරෙන් දෙකක් නම් කරන්නට කියලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හතරම නම් කරන්නට කියලා ඉන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, හොඳින් සුළු වෙලාවයි ඔබට ගත වෙන්නේ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ. අත්ති සුඛ කියන්නේ තියෙනවා කියලා සතුටු වීම. භෝග සුඛ කියන්නේ බෞභෝගාදී සම්පත් දැකලා සතුටු වීම. අනන සුඛ, ණය නැහැ කියලා කල්පනා කරලා ඇති කරගන්නා වූ සතුට සන්තෝෂේ. අනවජ්ජ සුඛ, නිර්ව්‍යාජව වැරදි සහගත නොවි, වැරදි වලින් තොරව මම හරි හම්බ කරගත්ත දේවල් තමන්ගේ නිවැරදි භාවය දැකලා සතුටු වීම අනවජ්ජ සුඛ කියලා කියනවා. ඉතින් අපෙන් අහන්නේ අනන සුඛ කියන එකේ තේරුම පමණයි. අපි බලමු. අනන සුඛය යනු කිසි අයෙකුට කිසි ආකාරයක ණයක් නැති බව සිතා සතුටු වීම. බුදුදහමෙහි දැක්වෙන සිරිත් හා විරිත් යන්නෙහි අදහස පැහැදිලි කරන්න. සිරිත් සහ විරිත් කියලා වචනයක්, වචන දෙකක් අපි පාවිච්චි කරනවා. හයවෙනි කෙටි ප්‍රශ්නේ විදිහට අහන්නේ මේ සිරිත් විරිත් කියන්නේ මොනවද කියලා. සිරිත් යනු අප විසින් කළ යුතු දේය. අප විසින් කරන්නට ඕන දේවල් තමයි සිරිත් කියන්නේ. විරිත් යනු අප විසින් නොකළ යුතු දේය. අප විසින් නොකළ යුතු දේවල් විරිත් විදිහට දක්වන්න පුළුවන්. සිරිත් කියලා අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ උදාහරණ දක්වමින් දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට සිහිපත් වීම සඳහා පමණයි මේ දැනුවත් කිරීම කරන්න, මතක් කිරීම කරන්නේ. සිරිත් යනු අප විසින් කළ යුතු දේ. දෙමව්පියන්ට වන්දනාමාන කිරීම, දෙමව්පියන්ට ගරු සත්කාර කිරීම, ගුරුවරුන්ට ගෞරව දැක්වීම, තමන්ගේ පිරිසිදු භාවය හොඳින් පවත්වාගෙන යෑම, ඔය වගේ ගොඩක් දේවල් අප විසින් කළ යුතු දේවල්. විරිත් යනු අප විසින් නොකළ යුතු දේවල්. දෙමව්පියන්ට අගෞරව වෙන විදිහට කටයුතු කිරීම, ගුරුවරුන්ට අගෞරව වන විදිහට කටයුතු කිරීම, අපිරිසිදුව ජීවත් වීම, නරක වචන පාවිච්චි කිරීම, නරක විදිහට හැසිරීම, ඒ වගේ දේවල් අප විසින් ඉවත් කළ යුතු විරිත් බවට පත් වෙනවා. හත්වෙනි ප්‍රශ්නේ, බුදුරජාණන් වහන්සේ වජ්ජි රජදරුවන්ට හඳුන්වා දුන් රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වජ්ජි රජදරුවන්ට වජ්ජි දේශයේ වජ්ජීන්ට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක්.
රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පිළිබඳව පාඩමේ ආශ්‍රයෙන් මේ ප්‍රශ්නය සකස් වෙන්නේ. ඒදී දස රාජ ධර්ම, දස සක්විතිවත්, ඒ වගේම සප්ත අපරිහානීය ධර්ම පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඔබ පාඩම් කරගත යුතුයි දස රාජ ධර්ම, සක්විතිවත්, අපරිහානීය ධර්ම. ඉතින් මේ ඒ වගේම තමයි වජ්ජි රජදරුවන්ට රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා. ඒ තමයි සප්ත අපරිහානීය ධර්ම. සප්ත අපරිහානීය ධර්ම පිරිහීමට පත් නොවීම සඳහා හේතු වෙන්නා වූ කරුණු හතක් තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානීය ධර්ම වර්ග කිහිපයක්ම දේශනා වෙලා තියෙනවා. යතරින් වජ්ජි රජදරුවන්ට හඳුන්වලා දුන්නා සප්ත අපරිහානීය ධර්ම කොටස. බුද්ධ ප්‍රතිමා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. ඉන් දෙකක් ලියන්නේ. බුද්ධ ප්‍රතිමා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. ඉන් දෙකක් ලියන්නේ. හිටි පිළිම, හිඳි පිළිම සහ සැතපෙන පිළිම. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම. හිටි පිළිම, හිඳි පිළිම. බුදුරජාණන් වහන්සේ සිටගෙන වැඩ ඉන්න පිළිම, හිටි පිළිම. බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා වැඩ ඉන්න පිළිම, හිඳි පිළිම. බුදුරජාණන් වහන්සේ සැතපීලා ඉන්න පිළිම, සැතපෙන පිළිම. පොළොන්නරු සාහිත්‍ය යුගයේදී බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය පාදක කොට රචනා කළ ගද්‍ය කෘතිය හා එහි කතුවරයා නම් කරන්න. පොළොන්නරු යුගයේ බෞද්ධ සාහිත්‍ය පිළිබඳව මේ ප්‍රශ්නයේදී සාකච්ඡා වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා කතා කළා බෞද්ධ කලාව පිළිබඳව, පිළිම පිළිබඳව. ඉතින් මෙතනදී කතා කරනවා පොළොන්නරු සාහිත්‍ය යුගයට අයත් පුරුෂ ධම්ම සාරති ගුණය පාදක කරගෙන රචනා කරපු ගද්‍ය කෘතිය. ගද්‍ය කියන්නේ ගද්‍ය විදිහට, කවි විදිහට නෙමෙයි, සාමාන්‍ය ගද්‍ය විදිහට ලියපු, රචනාවක් විදිහට විදිහට ලියපු කෘතියක් සහ ඒ ග්‍රන්ථයේ ලියපු කතුවරයා කවුද කියලා අහන්නේ. අමාවතුර කෘතිය, පුරුෂ ධම්ම සාරති ගුණය පදනම් කරගෙනයි අමාවතුර කෘතිය රචනා වෙන්නේ. ගුරුළුගෝමි පඬිතුමා අපෙන් අහන්න පුළුවන් අමාවතුර කෘතිය ගුරුළුගෝමීන් විසින් රචනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණය පදනම් කරගෙනද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පුරුෂ ධම්ම සාරති ගුණය පාදක කරගෙන රචනා වූ අමාවතුර කෘතිය රචනා කළේ කවුද, මොන සාහිත්‍ය යුගයේදීද කියලා ඔය විදිහට විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේ, එංගලන්තයේ පාලි පොත් සමාගම, පාලි ටෙක්ස් සොසයිටි ආරම්භ කරනු ලැබුවේ කවුරුන් විසින්ද? පාලි ටෙක්ස් සොසයිටි, එහෙම නැත්නම් එංගලන්තයේ පාලි පොත් සමාගම, පාලි පොත් සමාගම ආරම්භ කළේ කවුද කියලා අහන්නේ රීස් ඩේවිඩ්ස් පඬිතුමා විසින්. රීස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් ඉංග්‍රීසියට, පාලි භාෂාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට, සිංහල ඉතිහාසය ඉංග්‍රීසි භාෂාව තුළින් ලෝකයට ලබා දෙන්නට කටයුතු කරපු පඬිවරයෙක් තමයි රීස් ඩේවිඩ් පඬිතුමා. ඉතාමත් ප්‍රසිද්ධ පඬිවරයෙක්. ඉතින් මෙතුමන් තමයි පාලි ටෙක්ස් සොසයිටි කියන එංගලන්තයේ පාලි පොත් සමාගම ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් 2017 වසරේ බුද්ධ ධර්මයේ විෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න 10 දෙවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කළේ. ඔබට ලකුණු ගන්න ලේසි පහසු කොටසක් වෙනවා මේ කොටස. මීළඟ පාඩමින් අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ 2018 වසරේ බුද්ධ ධර්මයේ විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2 කොටසේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ 2018 වසරේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නයේ යටතේ දැක්වෙන කෙටි ප්‍රශ්න 10 පිළිතුරු කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි
ඔබව අපේ නාලිකාවට නිරන්තරයෙන්ම පිළිගනිමින් ඔබ මේ නාලිකාව සමග එකතු වෙලා සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය බුද්ධ ධර්මයේ දැනුම බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන විදිහ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ප්‍රශ්න පත්‍ර සකස් වෙන ආකාරය අවධානය යොමු කළ යුතු ආකාරයන් පිළිබඳව කතා කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. ඔබට පුළුවන් අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට. එසේනම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.